යංගින් දුකෙන් මිදීමක් ඇතනම් පැවැත්ම තුළ දුකෙන් මිදුණා කියන එක తాවකාලිකයි. මෙර සදාගික සැනසීමක් මගක් නෙමෙයි. සංසාර දුකෙන් මිදීම සදාතනිකයි. දෙක තෝරගත්තාන. පැවැත්ම තුළ රෝගී මිදීම සාමාන්‍ය දෙයක්. ඒක සදාහල සැනසුමක් වෙන දෙයක් නෙමෙයි. හැබැයි නරක දෙයක්වත් නෙමෙයි. ඒක තරම් මධ්‍යම දහම. සංසාර රෝගයෙන් මිදුණා නම් ප්‍රශ්නේ ඉවරයි. මෙහෙම සැනසු. ඒ සංසාර රෝගයෙන් මිදෙන එක උපරිම දහම. ඒ තමයි නිවන් මඟ. සංසාර බය කියන එක මිදුණා නම් සදහේ බයෙන් මිදුණා. සැනසුම තියෙන එක. ලෝකේ බයක් ඇති වෙන බයද ටිකෙන් මුලින් මිදෙන එක සාමාන්‍ය දහම. ඒක නරකයි කියනවා නෙමෙයි. මේක මියුක් මඟ නෙමෙයි. ලෞකික වූ කෙලෙසයිත වූ ආරයස්ථානික මාර්ගයට අයිති ලෞකික හරිය. ලෝකෝත්තර නිවන හිර පිටව කරන හරිය නිවන් මඟට අයිති. නිවන දකින ආරයස්ථානික මාර්ගය. ඒ ඔක්කොම කි කියනවා. සියලු ලෝක සියලු සත්ත්වෝ සංසාර දුකෙන් මිදෙත්වා, සංසාර රෝගයෙන් මිදෙත්වා, සංසාර බයෙන් මිදෙත්වා, සංසාර ගින්නෙන් මිදෙත්වා, කර්මතා ගොස්තිය. සංසාර දාහයෙන් මිදෙත්වා, සංසාර ශෝකයෙන් මිදෙත්වා, සංසාර රාගයෙන් මිදෙත්වා, සංසාර බැම්මෙන් මිදෙත්වා, සංසාර අඳුරෙන් මිදෙත්වා, සංසාර මේ සංසාර කතරෙන් මිදෙත්වා, සංසාර සල්ගෙන් මිදෙත්වා, සංසාර අඳුරෙන් මිදෙත්වා. නිබ්බාන පළමු සුඛෙන් සුවිතර වේත්වා. අපි ගැන වෛරයක් ඇති වෙන්න හේතුවක් අපි ළඟ තිබිච්ච නිසා නෑ. ඕගින් එක සම්බන්ධය ආවේ. ඒ කියන්නේ අපි ඔහුට කරපු අවල තිබිච්ච නිසායි. ඔහුවට අපි අවල කරන්න හැම වෙලෙම හිතන්නේ. හේතුවේ ඵලෙ. ඉතින් අපි අපේ මේච්ච අවලෙට මහවන්දිය ගෙවෙනවා අර ආශිර්වාදේ. ඒක ගෙවුනට පස්සේ ආයතනයක් අපිට සම්බන්ධ වෙනවා. දැන් අපි මිනිහකින් රුපියල් 50,000ක් ණයට අරගෙන පයින්නවා. ඔය වැල්ලා ඉන්නකම් අර ණයකාරය අපි දිහා බලනවා. අපිට හිඟි හිංසා කරන්න හරි බලනවා. දුන්න නැහැ. අපි ඔය ගෙව්වට පස්සේ අර මිනිහා පේන්නේ ආයෙත් ඉන්නවා. අපි බලනවා. ආයෙ ඉන්නේ නැහැ. ණය තියෙන කලි බැන්නේ. ගෙවලා දුන්නාට පස්සේ ආයෙ බලන්නේ නැහැ. ලෝක ධර්මතාවය අපි දකින්න ඉති පැත්තා. අපිට හතුරුකම් කරන්න පිරිසක් හැදිලා ඉන්නේ ණයක් නිසා. අපි මේක ණයක්. අපි මේක අඩුපාඩුවා. ඒකට ඵලිය. මේක අත්‍යල්ල ගිය දාත. ආශ්‍රය ඵලිකල් හිටන් එහෙම අදහසක් එන්නේ නැහැ. ඒක විපාක ධර්මතාවය හදලා දෙන්නේ එහෙම අදහසක් දෙනවා. දැන් කවුරුස්සන්නේ? ඒ වගේම ඵලිකල් හිටිනවා. ඔබේ දිනුම් කැමති වෙන්නේ නැහැ. ඒතකොට ඒකට පාර ගන්න හිටිනවා. ඔක්කොම වෙන්නේ අය. ඉතින් ඒක ස්වභාවිකයි. ඉතින් අනිකානේ එකතු වෙන පිළිසත් ඒ වගේ. දැන් කෙනෙක්ගේ නැරගත් දුන්නේ නැහැ. හැබැයි උඩ ඉන්න මේ බජාරේ. බජාරේකේ ගිලුම්කාරේ. හැබැයි දැන් බජාරේකත් එක්කලා ඉන්න නිසා. අර ණයකාරයා පැත්ත කරලා හැංගිලා ඉන්නවා. අලුත් ගහන්න ඉදිරියපත් එන්නේ නැහැ. මොකද? ඒක අපි හරි හතිය යකලා. මම කල්ලිල්ලන් ගිය තුමල ගහනවා. කරන්න දෙයක් නැහැ. එහෙමත් මගරි. ඌ වැදඹිලා ඉන්නවා. ඒක නෙමෙයි තාම. නම් මේ ලෞකිකත්වයේ තුල ලෞකික අදහසවල අර දරදඬු අදහසවල ඉන්නකම් ඒ මිනිහට අර කියන වන්දියවට ඵලික හරිය එන්නේ නැහැ යාලේ විදියට බලවත් මේක කාවුත් නිසා අර වගේ 100ට 100ක් ඇදලා ඉන්නේ නැහැ මොකද වෙන්නේ නැත්තේ අර පුද්ගලයා තවම කීහක් එක ඉන්න නිසා දැන් ආයෙ බලටපත් වෙනකොට ඔය කියන පිළිද අත්හැරෙනවා හේන රපේල් දෙපැත්තෙම ඒතර පුද්ගලයා තනි වෙනවා අන් තනි වුණාට පස්සේ මොකද වෙන්නේ? අර ණයකාරී ඉදිරිපත් වෙනවා. තනි වෙච්ච කාර ගහලා අපි ගන්න ඕනේ කියලා. ඒ ණය ගිහලා ඉවර කරගත්තා නේද? ඒ තනි වුණානේ දැන් ප්‍රශ්නයක් නෑ. ඔය ක්‍රමදික ලෝකේ තියෙනවා. ඉතින් සමහරගෙන අපි මේ බෞද්ධ වෙලා මේ කටයුතු කරන්න පටන් ගත්තාම අපි කාරකද වැඩි වුණා කියලා. වැඩි තමයි. මොකද? හේන ලොකෙන්නේ දෙපැත්තෙම හිටපුවා. අර බජාජ් වගේ විදිහට අයින් වුණා. එයාගේ. නෑ මාර විදිහ කිව්වේ ඒකයි. මාර විරියත් එක ඉන්නකම් මාර විරිය යදි නැකවන්නේ. එයා රකින්නවා. එයාට පැත්තක් දෙනවා. නමුත් එයා යන්නේ අර ධර්මතාවී කොච්චරයක් ලහිතියත් පුළුවන් කල් විතරයි. බැරිලු වැටෙනහම අර කවුරුවත් නෑ. ඒක මේ තියෙනවා. ඉතින් ඒ තියෙන ලෝක ක්‍රමය. මේ ලෝක ක්‍රමය තුල ඉන්නකම් අර පාප ධර්ම එකපාරට ඕනි හොක් වෙන්නේ බෑ. උදව් දෙන අනික් අයගෙන් ඉකට කළා දෙන්නේ. එදින ඉලෝකේ ඉන්නවා. ඒකෙන් අහකුණාට පස්සේ එයා තනි වෙනවා. තනි වුණාට පස්සේ මොකද වෙන්නේ? ආයෙ ගෙවල් තියෙන කට්ටිය ළඟ ඉන්නවා වැඩි. කලදර වැඩි. හැබැයි ඊට පස්සේ ගෙව්වට පස්සේ ඒගොල්ලන් ඉන්නේ නිදා මාර විරිහනේ නිදා. එදාට නිවන් මඟ එකලා නැගෙනවා. හරි අමාරු වැඩ. දුක නිදා හිනවා කියන්නේ.
සංසාරෙ තිබෙන ප්‍රශ්නේ නිදහසෙදි හරි අමාරුද? ඒක වාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෑහෙන අධයක් වේදනාවක් ඉවසගෙන දරාගෙන අර මෙච්චිතකින් කටයුතු කරමින් කාය කරන වචිකල මනෝ කරන පණවාගෙන කටයුතු කරමින් ඒ ක්‍රමෙට යන්න ඕනේ. ඉතින් නිවන් මඟ මුල් කරගෙන ගියොත් එයාට නිවන් මඟනේ අප්‍රමාණ කුසලයක් නැගෙනවා. ඒකින් අප්‍රමාණ ණයවලින් හැකියාවක් ලැබෙනවා. ලෞකිකත්වයේ තුල හිටියොත් ඒක ලැබෙන්නේ නැහැ. මොකද පුණ්‍ය ගංගා පුතල ගංගා නැගින්නේ බෑ දෘෂ්ටි අපිරිසිදු. ලෝකෝත්තර වුණා දෘෂ්ටි අපිරිසිදු. මනස ප්‍රසන්නයි. ඒකේ විශේෂයක් තියෙනවා. ඔබ හරි අවාරු වෙලා මේ හොඳට තේරුම් ගන්න ඕක මේ ලෞකික මෛත්‍රී භාවනාවට ඇඳගෙන තියෙන්නේ. ඒ අමතර කැලේ නිසා. ඒ ත්‍රිවිධ හතරේ කොච්චර භාවනා කළා. ප්‍රථම ධානයව ලැබිලා නැහැ. බලගුණ හොයන්නේ බෑ හැම යතිවුන බව. ඒ හරිනම් ඇයි ලැබෙන්නේ නැත්තේ? ඒ නිදහස කොහේ ඉනවා? කොහොම හැල්ලුම අපි ඉනවා? නැති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ පව කරලා විපාක විඳින්න යන අය මේ මොකු ගහන්න නෙමෙයි. ඒක දැන ගන්න පුළුවන් ඥානවන්ත මිනිසුන්ට අන්නේනවා වෙන්නලා ආදර්ශ දීලා. උඹලවත් බේරියලා කියන්නේ. පඤ්ඤාවන්ත සායන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස කියෝකටයි. මේ ධර්මේ ප්‍රඥාවන්තයාට මිසක් ඔය දුස්රාත්නෙට නෙමෙයි. කිව්වේ ඒකයි. මුළු ලෝකයා බේරන්නේ බෑ. තමන් බේරිනවා මිසක්. තමා බේරීම ලෝකයාට කරන්නේ උපරිම සේවය. ඒකමයි ආදර්ශ. ඒ තුලින්මයි ලෝකයට යහපතක් වෙනවා වෙන්නේ. අනුන්ගේ අල්ල ගියා කියන්නේ තමන් නොකර විතා කරනවා. කරන්න බැරි දේ කරන්න යනවා. අල්ලපුවාට හිටු චන්දසෝ කියලා වෙරන්න බුදුරන් වාසේ වේළු වරාලා බිලා ගියේ නෑ. පාස් පාස් අවුරුද්දකට පස්සේ උරුකොටුව තිබුණා කියනවා. මේක ජීරවල හදන්න ඉස්සෙල්ලා උරුකොටුව තිබුණා. මේ වේළු වරාලා හදන්න ඉස්සෙල්ලා. හැදුවල පස්සේ තිබුණා. චන්දසෝ කියලා වැරදකම්ම ඒක වහත්තගෙන ගියා. බුදුරණන් හන්ට ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ උරන් බලන් ඉපා කියන්න ගියෙත් නෑ. උන්වහන්සේ ධර්ම නිසාම ගියේ නෑ. කාරණා කීපයක් දන්නවා. එකක් දන්නා කර්මය කරලා විපාක ගෙවන්න ගිය සතු ගෝචර වෙන්නේ නැහැටි. අනිත් දන්නා මිනිහාගේ දෘෂ්ටි අනුව සුද්ධ කරන්න බැරි මානසිකත්වයක් තියෙන හැටි. ඒ මිනිහට කියන්න ගියාන එන්න බුදුරණන් හන්ට දොස් කියනවා. ධර්මයට දොස් කියනවා. ඊටලා පාපයක් කරගන්නවා. ඉතින් අන්තිවල කිවි දෙදොස් කර කෑ ගහන හැටි ඇහෙන්නේ නද උසුපත් තරකයක් දැකලා කෑ ගහන කටින් විදි පහල වෙලා. ඒ ස්වාමීනි මෙච්චර ළඟ ඉඳලා ඔව් බොල ගන්න ධර්මයක්වත් දේශනා කරන්නේ මම ධර්ම දේශනා කරා වෙනට වහලාගේ මොකද හේතුව ඌ ධර්මයේ පිළිගන්නේ කෙනෙක් නෙමෙයි මම කියන්නේ කියන මලක් දොස් කියලා ධර්මයටත් දොස් කියනවා ඒ වාපි කරගත්තා නම් ඌ යන්නේ අට වහලාගේ ඒක ඇඟිලි මං නොගිය නිසා ඔව් ඒක කරන්න නැතුව හිටියා ඌ වලෝ පාපිට උසුපත් තරකයට යනවා ඊටලා මෙහා හේතුව ඌ දයලුකම් පෑය තමයි ධර්ම දේශනා නොකරේ ඒවා ලෝකයේ හදන්න අපිට බැහැ තම තමා හැදෙන්න උනේ තම තමාගේ නුවණ වටේම ධර්මීය කාර්යයක් ව්‍යාප්තයි තේරුම් ගන්න කරමුනා කරන්නේ ඉතින් මම ධර්මයක් තේරුම් ගන්න මම ප්‍රාණඝාතයෙන් වින්ුණා නා ඒ ධර්මයේ තේරුම් ගන්න තව කෙනෙකුට තේන්නේ ඒක ධර්මීය ස්වභාවය ඒකනේ ඒ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මගේ මනස වින්ුණේ කාගේවත් නියෝගයක් පරිදි නෙමෙයි ඒ ධර්ම ස්වභාවය යහපත් ධර්මීය ස්වභාවය ඒකයි ඒ ධර්මීය ලෝකෙට නිදහස් මම හිර කරගෙන ඉන්නේ නිදහස් ධර්මිය යම් කෙනෙක් කන්ට ඇහිලා ගැනීම හෝ නොගැනීම ඔහු රතු වෙනවා. ඒක ඒ අය කරගන්නේ. අපි මේ ධර්මතාවය ඉක්මවලා බලහත්කාරයෙන් දෙන්න ගියොත් මොකද වෙන්නේ? කරන්න බැරි විෂම වැඩක් කරනවා. ඔබ බලහත්කාරයෙන් ඉක්මවන්න පුළුවන් දේවල් නෙමෙයි. හත්යේ කර්මයක් කරලා විපාක ගෙවන්න යනකොට අපි ඔබ මුක්කු ගහලා අයින් කරලා කොහොතේ වෙන් කරන්නේ? ඒක පුළුවන් දේ විපාක අයින් කරන්න. කාරකේ ගෙනහල්ලා නිදහස් කරලා වඳිනවා. ඔබයන් 30000 කට දීලා. බැලුවා අපි සන්තෝෂ වෙනවා. අපි හරකට දුන්න නිදහස් කරලා පාවි මොකද්ද? හරකේ කියන්නේ හේතුකාරක නියම් පාපයක් කරලා හිටා ඒක හරකේ වුණා. දැන් මම රුපියල් 30000 මුදලක් දෙන්නා. හරකට නිදහස් කරනවා මාත්‍රයක් වගේ. අර 30000 ලෝකෙ තුලම ගෙනහල්ලා ජීවිතේ තව අවුරුදු 7-8 10ක් යනකම් හැකලා දුන්නා. කොහොම හරකේ හරබ්බාවෙන් නිදහස් කරන මන් දුන අසු මාත්‍රේ මොකද හරකට? පුළුවන් ಅಂತ කරන්න. හරක වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? හැබැයි 30000 අරගෙන තවත් මතුවේ හරක් වෙන්න ඉන්නේ ටික බේරගන්න බැයිද මට? මෙච්චර කරන්න පුළුවන්ද? ඒ જાතිය පව කරන මිනිස්සු ඉන්නවා. හැබැයි බලපුවාම මොනවා කරන්නද? නැති බැරි ගමන කරන්න. ඔය જાතිය කියන මිනිස්සු ඔය අතර ඉන්නවා. මොනවා කරලා ජීවත් වෙන්නද?
නරක බව මම දන්නවා. ඔය මත්තේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ආයසරයක් හරියට දහව වැදුනොත් බෙල්ල ගහලා ගියත් මම ඔක් කරන්නේ නැහැ ඊට පස්සේ. ඔදින්ද වැටෙන මිනිස්සු ඉන්නවා. මොකද විවර්තනයේ මිනිස්සු ආකච්ඡා කරන කොහෙලා. අද පොයේ දවසේ. කැමති නැද බලහඟ සිල් සහවදා වෙන්නේ. සිල් ගන්න බලහඟ කොයිද යකෝ ගෙදර ඉන්න ගෑනිත් බලගින්නේ ළමනිත් බලගින්නේ උන්ට කල්ලෝ නැන්නේ මම මේ මොකක් හරි කලේ නැන්න. මොනවාරි කරකම කරේ කියලා පිට පැකට් ගහලා හරි උන්ට කන්න විහිදෙන්නේ ඒක. හරි. අද දවසේ මොකී යකෝ සිගල් 1000 දෙන්න. අද දවසේ කරේ බලහඟ ඕනේ සිල් සමාදා වෙන්න. කැමති ආ කල්ලි දෙන්න කමන්න. එන්න. දැන් අනු උපක්‍රමයක් ගත්ත. දැන් 30 දෙනෙක් ගිහින්ද වෙයිද? 30000 දීලා අර හල්ක ගාස්ත 1000 කරවෙන්නේ 30 දෙනෙක් ගාව වෙනහල මිනිස්සු. 30 දෙනෙක් උර බලහඟ සිල් සමාදා වෙන සවස්වලා දුන්නා. දැන් මිනිහට කියන්නේ හරිම 7000 දවසට හම්බ කරගන්න. 1000ක් දෙන්න කැරේ විතරද? හැබැයි අද දවසේ තුරු හම්බවෙන්නේ මේක අපේට. ආයේ නිදහස වෙන්න පුළුවන් කි. එහෙම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් කැමති. එක දවසක් හරියට බල ටික අහගත්තා නම්. අර වාසේ මනස සුද්ධ වෙලා ඉවරයි. එක හරකේ කෙන්ද තිබ්බේ කෙනෙමි අනන්තත් බැවුල හරක් වෙන තිබ්බේ සියලුත් බැවුලින් මිනිහ නිදහස් වෙනවා. කිස්තේ එක විදහස් කරගත්තා නම්. ලෝකෙ දුකට යන දුක්ඛිත අත් බැවුලින්. සත්‍යය 30 දෙනෙක් නිදහස් කළා. ඒකේ වටිනාකම කොච්චරද? අන්තු වාක්‍ය නිදහස් කරන්න බැරි අද්දවලු. හරකගෙන නිදහස් කරලා තව පැත්ත. ඒකේ තිබිච්ච ප්‍රතිවලේ කොච්චරද? මම වීදම් කරේ මුදලින් මට ලැබුණේ මොකද්ද? සතුටු වෙන්නේ. ඒක ඇවිත් ප්‍රයෝජනෙයි මට වෙන්නේ මං සතුටු වෙන්නේ. මං සතුටු වෙන්නේ බෙල්ල කපලා ගිය හරකගෙන ගලා මං නිදහස් කළා කියලා සතුටු වෙනවා. හරකගෙන හරක් අද්දව. ඒ සත්‍යයන්ට. ඒ පාප ධර්මයේ නිදහස් වෙන්න. කරවල දුන්නේ එකක්වත් නෑ. මොකේද මං සතුටු වෙලා තියෙන්නේ? ගුලාවකට වෙන මොකද කියලා තියෙන්නේ. දැන් මේකට හතු වෙන්න බැයිද? අනන්ත ප්‍රවාහ අධ්‍යවල හතේ හරකේ කියන විතරක් නෙමෙයි. සතර පහ ගතෙන් දිවිච බලේ විදහස් කරන මගක් මුලප ආදලා දුන එක දවසෙ. ඉදා ආපු වලටි තේරුණා. ඉදා මිනිහ නිදහස් වෙලා ගියේ නැතත් ඒ කාන්තිය නිවන්ට හේතු කාරකයක් වුණා. ඔහුට කවදා හරි නිවන් තියෙනවා. ඒක දාන කරලා දුන්න උදව්වේ. කල්ප ගාන ගිහිලා හරි. ඉදා ලැබූ ප්‍රතිඵලෙ ඔහු නිවන් දකිනවා. එනම් අලාගතිය අලන්ත ප්‍රමාණ විදිතුන අදරපාදක සීමා කරලා දුන්නා. සදාකම නිවන් මාගල මග පාදලා දුන්නා. සතුටු වෙන්න බැයිද? සිත් දෙනෙකුට ඒටි කියලා දුන්නා මගේ 30000. දැන් සතුටු නැහැ විහාර වශයෙන්. අන් සතුටු වෙන්න පුළුවන් ධර්මානුකූලව. ඊයේ සිත් දෙනෙකුට විහාර සහනයක් ලැබුණා. සදාකාලික සහනයකට මග වැදුණා. හැබැයි හරගුන් ඩෝ කරන්න පුළුවන්. කුගලන්ට උරන්ට එළුවන්ට උන් නිදහස් කළා කරන්න පුළුවන්ද? නෑ තියෙනවා. මට්ටම හේතු ඵලෙ දකින්න ඕන. නැත්නම් නෑ. ඒක තියෙන මට්ටම ඉතරයි. සසර දුකෙන් එතර වීමට ඕ. ඒ වගේ මාධ්‍යයකට මාධ්‍ය වෙලා නෑ. දැන් තමන්ට කවුරු හරි ගහන්න ආවෝ. අවන්ගේ බෙල්ල කපන්න ආවෝ. ඒ විලාදි පොඩි පිළිසල්ලක් හම්බ වෙන්න පුළුවන්. ඒක ක්‍රමයක් ඉදිරියට. ඒ මට්ටම තියෙනවා. එච්චර ඒකේ තියෙන්නේ. තමන්ගේ සාධරණ ගෙදර ඉඳලා කාවෙත් නෑ. හැබැයි තාවකාලික ප්‍රතිඵලයක් හම්බ වෙනවා. කවුරු හරි තමන්ට හොරහපේ ගහලා ඉන්නවනම් ඒ වගේ වෙලාවක ඒක නැකවන්නේ හම්බ වෙයි. මොනවා හරි දේවතාවෙක් හරි ඇවිදිලා හිටන්. මාර්ගය පෙන්නලා. මිනිහ බේරලා හරි. ඒකර හොරුන්ට හරි එපා මිනිහ ගහලා ඕනෑක යවුන් ගිය හරි අදහසක් ඒ. ඒ මට්ටමේ ඒකේ තියෙනවා. ඒ නිසා ඒවා තාවකාලික ප්‍රතිකර්ම ලෝකේ තියෙන වැඩ වලට. ඔය භාවනා දෙක කර්මස්ථාන ආර්මත්‍රි කර්මස්ථාන ඔය අවංකයි පිරිසිදුයි පවිත්‍රයි ප්‍රභාස්වරයි කියන ඔය වචන හතරයි. ධර්මානුකූල දෙක බලන්න. මූල ධර්මයේ තේරෙනවනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. මේ ලෝකේ අසාරත්වය දැක්කට පස්සේ අසාර ලෝකෙ මිදෙන්න මටයි ලෝකයට කාටත් ඕනේ වෙන්නේ. ඒක තමයි මරමාත්. ඔය අදහ තියෙනකෝ බලන්න.